සුභ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින්ම බහමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අයවැය වැඩි ඡන්දයෙන්ම සම්මතයි. පක්ෂව 119යි. විපක්ෂව 74යි. නිදහස් පක්ෂය ඡන්දයෙන් වැළකේ. විදුලිය කැපීම 10වනදායින් අවසන්. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරුවක්. රයිගු උල්කාවට ජපාන ප්‍රහාරයක්. අයවැය 3වන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වුණා. අයවැය 3වන වර කියවීමේ ඡන්ද විමසීම අද සන්ධ්‍යාවේ පැවැත්වුණා. එහිදී පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 74ක් පමණයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය මෙරට 73වන අයවැය ලේඛනය වනවා. අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙවන වර කියවීමේ විවාදය දින 6ක් පුරා පැවැත්වුණා. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 76ක් පමණයි. මාර්තු 12 වනදා පැවති මෙම ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 43කින් එය සම්මත වුණා. අයවැය 3වන වර කියවීමේ විවාදය ආරම්භ වූයේ පසුගිය 13 වනදායි. එහි අවසන් විවාදය අද පැවති අතර ඉන් අනතුරුවයි ඡන්ද විමසීම පැවැත්වුණේ. යෝජනාවට පක්ෂව ඡන්ද 119යි විරුද්ධව 74යි 2019 විසජ්ජර 50 කෙඳුම්පත 3වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. අයවැය 3වන වර කියවීමේ විවාදයේ අවසන් දිනයේදීද මැතිඅමතිවරුන් රැසක් අදහස් පළ කළා. විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් ශුද්‍ර මූල්‍ය ණය පිළිබඳව ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා තමයි අපේ රජය මීට මාස එකහමාරකට විතර ඉස්සෙල්ලා මෙන් සිය දිවි නසා ගන්න තත්වයට වැටුණ කාන්තාවන්ට ඒ ණය අපි 45,000කගේ කපා හැරියා. සුනාමි ව්‍යසනයෙන් පස්සේ රටට ගලාගෙන ආපු ඒ ආධාර වලින් විවිධ අය තමන්ගේ ගිණුම් වලට හරව ගත්තා, තමන්ගේ ගෙවල් වලට සම්පූර්ණ ශුද්‍ර මූල්‍ය අර්බුදයේ ලංකාවේ ඇතිකරේ කබ්‍රාල් කියන එක මම වගකීමෙන් කියන තමුන්නාසේගේ ප්‍රධාන උපදේශක කියලා සීන්නේ කවුද? මනෝ තිත්තවල මහත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට උපදේශ දීලා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිදාසින් පස්සේ ආර්ථිකය ඍණ 1.3ට ගියා. ඉතාමත්ම දක්ෂ අවංක හොඳ නිලධාරියෙකුට මේ ආකාරයට බොරු මඩ ගැසීම ඉතාමත්ම කනගාටු සහගතයි. ලංකා බැංකුව මිනිසුන් එන්න ආයිල්ලනවා. මහජන බැංකුව මිනිසුන් එන්න ආයිල්ලනවා. ෆිනෑන්ස් කම්පැනි කඩා වැටෙනවා. කොළඹ වාණිජ මහාධිකරණයේ පෙබරවාරි 26 වෙනිදා ඕඩර් එකක් දෙනවා බන්දුල ගුණවර්ධන මහත්තයාට ලක්ෂ 12ක් ගෙවන්න පෑන් ඒෂියා බැංකුවට. ගෙව නැත්තම් ජම්බුගස් මුල්ලේ මාවතේ තියෙන ඔබතුමාගේ විකුණලා ගන්නවා කියලා. මොකද්ද? ඔබතුමා කියනවා බැංකු ටික කඩා වැටෙනවා. ඔහොම තමයි බැංකු කඩා වැටෙන්නේ. ඔබතුමා හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය මුදල් ගෙවන්නේ බැංකුවට පොලු තියෙනවා. මොකද්ද මේ කතාව? හොඳ ලක්ෂණත් කීපයක් තියෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ මිනිසුන්ට ණයක් දෙනවා නම් ඒකත් හොඳයි. අනිත් අංශ ගැන කතා කරනවා. දැන් මේ විශාල කසිපු සංහාරයක් යනු. එතකොට දුප්පත් මිනිස්සු මොනවද බොන්නේ? ඇයි ආණ්ඩුව මේ වැඩේ බාර අරගෙනලා ඊට පස්සේ රුපියල් 500කට හොඳ ආරක්කු බෝතලයක් නිපදවලා දෙන්නේ නැත්තේ? එතකොට තමුන්නාන්සේලාගේ ආදායම වැඩි වෙනවා. දැන් ගම්පෙරළිය කළුවල ගෙදර වෙලා. ඉතින් මම කියන්නේ මේ සමාජ වෙබ් බඩවි වලත් යන්නේ සමාජයේ හිතන විදිය. ඉතින් සමාජයේ හිතන විදිය ඔබ දන්නේ නැත්තම් මම හිතන්නේ ආණ්ඩු කරන් ටිකක් අමාරුයි. අපි කළුවලේ අද ඉන්නේ. අපිට වතුර ටික හම්බ වෙන්නේ නැහැ. නාන කාමරේ ඉන්න වෙලාවෙත් වතුර කැපෙනවා. ඔව් අනිත් එකට ගිය වෙලාවටත් කැපෙනවා. ශාල බලාපොරොත්තු ඇතුව තමයි ඔබතුමා ඔක්කොම එක්ක අවුලා මාව පැරද්දුවේ. පරද්දලා ලබාගත් ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරි වීම ගැන අපේ කනගාටුව. හොඳයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මම කතාව අහගෙන ඉන්නකොට එතුමා දිහා මම බලාගෙන ඉන්නකොට
मगे पेरनीम देशपालन मित्र मुकुद युमा तमय असुअटे दालीपारे मम संविधायक हटियत ए बिल्डिमट पलविन वतावट गोडतीबूल इसम कथाकरे मितुमा मत युमा कथागन नुकट अतिवेक्ष खनगाट कोईताराम दी वो मतु ना युमा तत्पति तोटुवादे नो निय देशपालन नायक मे वगे खंडायम नायक लबादीम सिधुम පාව අද විපක්ෂයට වෙලා තියෙන්නේ මොකක්ද උදේ මේ පුසු පිරෙන්න විපක්ෂයේ ඉන්නවා හවස් වෙන්න දාන අඩු වෙන ඔබතුමා වගේ ශ්‍රේෂ්ඨ නායකයෙකුට සුදුසු කතාද මේ අය කරේ මේ වගේ විපක්ෂයක් දෙමේ ඔබතුමාට අවශ්‍ය මීට වඩා හොඳ විපක්ෂයක් ඊළඟ මහමැතිවරණයෙන් පස්සේ ඔබට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ජනතාවට මුහුණ දීමට සිදුව ඇති විදුලි අර්බුදයට ලබන 10 වනදා වන විට විසඳුම් ලබා දෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. එම අර්බුදය අදිර 3ක් යටතේ විසඳීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. කැලණි තිස්ස විදුලි බලාගාරයේ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. විදුලි උත්පාදන කටයුතු පිළිබඳ සොයා බැලූ අමාත්‍යවරයා නිලධාරීන් සමග වත්මන් තත්ත්වය පිළිබඳවද කරුණු සාකච්ඡා කළා. ලංකා විදුලි බල මණ්ඩලයත් අපේ අමාත්‍යංශත් මමත් පෞද්ගලිකව සමාව වාදනය කරන අප්‍රේල් මාසයේ 10 වෙනිදා සිට එවැනි විදුලි ඇනහිටිමක් ඇති නොවන විදිහකට කටයුතු කිරීම අපි සියලු දෙනාම බාර ගන්න තිබෙනවා. පරිස්සමෙන් අපි පුළුවන් තරම් අඩුම පරිභෝජනය කරලා අපි මාස 3-4ක් තාම ප්‍රවේශම් මට්ටමින් කටයුතු කරන්න ඕනේ. තව මාස 3-4කින් ඔබතුමාලගේ ඉල්ලුම අනුව සැපමක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. විදුලි බල අර්බුදය අපි නිසියාකාල ප්‍රතිකාර කරලා කොටස් තුනකින් එකක් තාවකාලිකව ඊට පස්සේ මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යොමු වෙලා තියෙන්නේ. ඒ දීර්ඝ කාලීන වැඩපිළිවෙල අපි පාර්ලිමේන්තුවේ ගිය සිකුරාදා ඉදිරිපත් කරා. ඒක එන සුමානේ කැබිනට් එක තුලින් අනුමත කරලා කොහොමද අපි මෙගවට් 3000ක් 3500ක් විතර එකතු කරන්නේ යන වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්ති තුල දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත්වීම අවශ්‍ය වෙනවා මෙන්ම ඔවුන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් මංපෙත් විවර කර දීමද අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් මහත් හරසරින් පිළිගත්තා. එම විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්කර තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අනතුරුව ජනාධිපතිතුමාගේ ආරාධනාවෙන් සිසු වියක ඊට අදාළ සමරු ඵලකයේ නිරාවරණය කළා. අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි කර නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට පියවරගෙන ඇත්තේ දරුවන්ට තම දක්ෂතාවන් අනුව අනාගතයේ ගොඩනගා ගැනීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් බවයි. දැන් මීට කලින් පොළොන්නරුව ගිහිල්ලා මම ඉගෙනගත්ත මගේ පාසලේ රාජකීය විද්‍යාලයේ එදා ඇරබික් ජිම්නාස්ටික් ඒ විශේෂ ඔවුන්ගේ දක්ෂතා පෙන්නපු වැඩසටහන එක්කම මම ඇත්තෙම තීරණය කළා මේ ගොඩනැගිල්ල කොහොමාරි දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව තමයි මේක උනේ. මේ දවස්වල හැම පාසලකටම ගියාම මම එක කාරණයක් කියනවා. අදත් මෙතනත් ඒක කියනවා. ඒ තමයි පහේ ශිෂ්‍යත්ව විභාගයේ වෙනස් වීම පිළිබඳ. ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍යත්ව විභාගය තුල බලාපොරොත්තු වෙන්නේ පහ අවලංගු කරලා අටේ පන්තියේදී විභාගයක් තියලා ඒ දරුවගේ දක්ෂකම් අනුව අදාළ එක් එක් විශේෂේශ්‍රවලට ඒ දරුවා තෝරලා වෙන් කිරීමයි. ඒ මොකද එක් එක් පාසල් වර්ගීකරණය කළා ඒ පාසල ඒ විශේෂිත විශේෂේශ්‍රයක් සඳහා පුළුල් කරනවා. ඒ අනුව තමයි මේ කටයුතු කෙරෙන්නේ. මෙහිදී විදුහල්පතිනි පුෂ්පිකා බන්දුවංශ මහත්මිය ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිලනයක් පිළිගැන්වුවා. මේ අතර පොලිස් නිලධාරීන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැන්වීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩපිළිවෙල යටතේ ඉදිකළ කොළඹ මලලසේකර මාවතේ කාන්තා නිලධාරිනියන්ගේ බට නිවාසය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිතුමා යටතේ පවරා ගැනීමෙන් අනතුරුව වඩා මහජන හිතකාමී ගුණාත්මක පොලිස් සේවාවක් ස්ථාපිත කිරීමට කටයුතු කළා. සමරු ඵලකයේ නිරාවරණය කර කාන්තා බට නිවාසයේ විවෘත කළ ජනාධිපතිතුමා පොලිස් නිලධාරිනියන් සමග සුහද කතාබහකදී නිරත වුණා.
තරුණයේ විස්මිත හැකියාවන් ලෝකයට හඳුන්වා දුන් යූත් ටැලන්ට් 3rd generation අවසන් මහා තරඟය සඳහා තරගකරුවන් 8 දෙනෙකු සුසුකම් ලබා සිටිනවා. එහි අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ හෙටයි. ජාතික තරුණ සේවා සභාව සහ ITN එක්වයි යූත් විත් ටැලන්ට් රියැලිටි ඔබට තිළිණ කරන්නේ. වසර 3ක් පුරා මෙරට අතිවිශිෂ්ටින් විශ්වවන්තින් බවට පත් කරන්නට යූත් විත් ටැලන්ට් රියැලිටියට හැකි වුණා. Third generation අවසන් මහා තරගයේ තරගකරුවන් 8 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. හරිදු රුමියන්ත, සම්පත් සුභසිංහ, සයිබුල් යමීන්, කුෂාන් වාශිත, ඉරෝමි ජයසිංහ, හැනිබත මැජික් කොරිය, රුවන් චාමරහා, මොහොමඩ් රියාත් එම වාසනාවන්තීන් 8 දෙනායි. අවසන් මහා තරගය සඳහා ජාතික තරුණ සේවා සභා පරිශ්‍රය මේ වෙන විට සූදානම් කිරීමෙන් තිබෙනවා. Youth with talent reality youth with talent third generation kuta praptiya heta ratri 7 sita sajeeviva ITN osse oba weta gene ennata ITN selu kateetu sudanam karata wenawa ehi avasan perahuru me mohota wana vitat jaathika taruna seva sabha parishreedi pawath wenawa rupiyal koti ekata adhika tyaga jaya grahakayata pirinamannata kateetu sudanam karata wenawa satre digante मेरा विविध हेकिन विविध दक्षता तीन तरुण तरुणिया तमंगे दक्षता हेकिन एक्म वेदिकाव तमाय मे यूथ विटन बेडसान हेट तमाय अभी बलापुर दवस मेरा हुस्म गील पूर्व से मंग आराधना हेट रात्रि हतट ऐटी समेत यूथ विटन सुहास प्रेक्षक जनता आदर මෞබිමිට මුල් ලැබපු එකම රියැලිටි වැඩසටහන නිර්මාණය වුණේ ස්වාධීන රූපවාහිනී සේවයත් ජාතික තරුණ සේවා සභාවත් නිසාමයි. Youth with Talent Grand Finale හෙට රාත්‍රී 7 සිට සජීවීව ITN ඔස්සේ නැරඹිය හැකි. Youth with Talent කඩකාමර වෙන්කිරීමේදී ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් ඇති වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සැසිවාරයේදී අද උණුසුම් තත්වයක් හටගත්තා. ඒ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අයත් නව පොදු වෙළඳ සංකීර්ණයේ කඩකාමර බෙදා දීම සම්බන්ධයෙන් විශේෂ සභාවාරයක් ඇඳවා තිබුණා. මෙම වෙළඳ සංකීර්ණය ඉදිකිරීමේදී එම භූමියේ පදිංචිව සිටි පවුලක් ඉන් ඉවත් කර තිබුණේ ඔවුන්ට කඩකාමරයක් හා නිවසක් ලබා දෙන බවට බලධාරීන් ලිඛිත පොරොන්දුවක් දීමින් අනතුරුවයි. එහෙත් එම පවුලට කඩකාමරයක් ලබා දීම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කළා. ඉන් අනතුරුවයි එය ගැටුමකට පරිවර්තනය වුණේ. මේ භූමියේ හිටියා පදිංචිව එක් පුද්ගලෙක්. එයා වෙළඳාම් කරපු නැති අනවසර පදිංචි කරුවෙක්. මේ අනවසර පදිංචි කරුවා ඉවත් කරලා තමයි මේ වෙළඳ සංකීර්ණය හැදුවේ. ඒ පුද්ගලයා එතනින් ඉවත් කරපු නිසා එයාට නිවසක් ඉඩමක් ලබා දිය යුතුයි. ඒකල ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු විරුද්ධව කතා කරේ කඩයක් නැති කඩයක් තිබුණු නැති පුද්ගලයෙකුට අංක 1 සුපිරි කඩේ නොමිලේ දෙමේ යෝජනාවත් තඳා උණුසුම් මුඩේ. අයින් උනේ මේ ගේ බාර දීලා. කොහොම සභාපතිතුමා කඩයක් දෙන්න බෑ. පිට දැන් ජීවත් වෙන මාර්ගෙකුත් නැති කළා. ඔක්කොම දේවල් මෙවා කළා. ඊට පස්සේ කඩයක් නැහැ කියනවා වුණා. අපි මොකද්ද මේ දේ කරන්නේ? අපිට අනිවාර්යෙන් කඩේ කීවා විදිහට
වෙනුවෙන් කඩේ දෙන්න ඕන. මගේ දරුවෝ දෙන්න වෙනුවෙන් සාධාරණය මං වෙනුවෙන් මගේ තවුල වෙනුවෙන් අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන. සම්බන්ධීකරණ කමිටුවක් චෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ කොමසාරිස්තුමියගේ ඉල්ලීම අනුව එම ස්ථානෙන් ඉවත් වුණා අවුරුදු 70ක් පදිංචි වෙලා හිටපු ඒ පුද්ගලයා. සභාපති දේවේන්ද්‍ර පෙරරා මේ මොහොත වෙන විට මුලා අමතක කරලා ඒ අහිංසක පුද්ගලයාගේ ඒ කඩ කාමරය ලබා දීම ප්‍රතික්ෂේප කරලා තිනවා. दुबई अतरंगूटगिन मेरट बेत पिटुहाल रणगण शिल्पी रायन वैन रोयन लबन एकुलस्वनता दक्वा रक्षित बंधनागार कथकला मातर महेश्वरात अधिकरणे आई नियोगे लबादुन्ने මාකදුරේ මදුෂ් නැමැති අපරාධ කල්ලි සමාජිකයා සමග ඩුබායිහිදී අත්අඩංගුවටගත් තවත් 5 දිනකු ඊයේ කටුනායක ගුවන්තොට පොළට පැමිණියා. එහිදී රංගන ශිල්පී රයන් වැන් රෝයන් අත්අඩංගුවටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කළා. වැන් රෝයන්ට මාකදුරේ මදුෂ් හඳුන්වා දී ඇත්තේ ගායන ශිල්පී අමල් පෙරේරා බව ප්‍රශ්න කිරීමවලදී හෙළිවුණා. ඉන්නනතුරුයි මද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අදාළ පරීක්ෂණ සඳහා ඔහු වැලිගම පොලිසිය වෙත බාර කෙරුණේ. එහිදී සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ප්‍රධාන පෙළේ මක්කුඩු ජාවාරම් කරුවෙකු ලෙස සැලකෙන ගම්පොළ විධානගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ලබා දී ඇති මරණ දඬුවම නිවැරදි බවට අභියාචන අධිකරණය අද තහවුරු කළා. දීපාලී විජේසුන්දර අචල වෙංගප්පුලි යන ද්වීපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම විභාගයට ගැනුණේ මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් සමන්ත කුමාර ගොනුකල අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමටයි අභියාචන අධිකරණය තීන්දුව කළේ. හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණයේ විත්තිකරුට මරණ දඬුවම නියෝග කළේ 2015 වසරේදී. කණිජතෙල් නීතිගත සංස්ථාවේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු කුමිය ගොස් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් ඇමති ආරක්ෂක නිලධාරියා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. පසුගිය ඔක්තෝබර් 28 වන දින අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ලංකා කණිජතෙල් නීතිගත මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩිතැබීම සිදු වුණේ. සැකකරු එම අවස්ථාවේ අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළා. විත්තිකරු නඩුවෙන් මුදා හැරීමට අධිකරණය නියෝග කළේ නීතිපතිවරයා ලබා දී ඇති නීතිමය උපදෙස් සැලකිල්ලට ගනිමිනුයි. රුපියල් ලක්ෂ 400ක රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු 3 දෙනෙකුට එරෙහි පවරා ඇති නඩු 5ක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනුණා. 2010 සිට 2014 වසර දක්වා කාලය තුළදී සතුස සේවකයන් 153 දෙනෙකු නිසි රාජකාරියට පරිබාහිරව දේශපාලන කටයුතු වල යෙදවීමෙන් රජයට පාඩු සිදු කිරීම විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි. මෙම වරද අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බවයි අල්ලස් කොමිසම කියා සිටින්නේ. නඩුවේ මූලික විරෝධතා විමසීම ලබන මාස 24 වෙනිදා කැඳවීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. වැලිවේරිය රතුපස්සල ප්‍රදේශයේ උද්ඝෝෂණයකට වෙඩි තබා 3 දෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු 4 දෙනෙකු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවුවා. චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණේ. නඩුවට අවශ්‍ය උපදෙස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබී නොතිබීම හේතුවෙන් ජූලි මාස 26 වන දිනට නඩුව කල් තැබුණා. मेजर जनरल जानक पेरेरा महता ऐतुलु 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර මහාධිකරණයේදී විභාගයට ගෙනුණා. ඒ මහාධිකරණ විනිසුරු කේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ ප්‍රධාන විත්තිකරු වන උමාර් හබ්තාබි නැමැත්තා මේ මාස 2 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කළා. නඩුව මේ මාස 2 වෙනිදා යලි විභාගයට ගැනීමට නියමිතයි. හෙළ සිනමාවේ උන්නතිය වෙනුවෙන් සියලු දෙනා දේශපාලන බෙහෙදයකින් තොරව එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජන්මදින සැමරුමට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ෂෝරින්ගේ ජන්මදිනයේදී ඇති අප්‍රේල් 5 වෙනිදා දිනය ජාතික සිනමා දිනය ලෙස නම් කෙරුණා. ඊට සමගාමීව ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ කෞතුකාගාරයේ හා පුස්තකාලයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සුමිත්‍රා පීරිස් මහත්මියතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අනාගත දැක්ම මොකක්ද? මොකක්ද අපේ රෝඩ් මැප් එක? කාලවකවානු සහිතව ඉලක්කගත සහිතව මේ ගමන යන්නේ? අන්න එතනට අපි ඇවිල්ලා තියෙනවා. මම
අතිශය ස්වාධීන මේ දේශීය චිත්‍රපට කර්මාන්තයේ ගොඩනගන්නට කටයුතු කරනවා මොනම පාර්ශවයකටවත් තනි බල අධිකාරියක් දෙන්නට මම ලෑස්ති නැහැ හැමෝටම සමන් දෙන හැමෝගෙම සාරවත් අදහස් අපි ලබා ගන්න පිරිසිදුම ප්‍රතිපත්තිය විනවිද භාවයෙන් යුක්තව අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා මම කිසිම කෙනෙකුගේ බලපෑම් වලට යටත් වෙන පුද්ගලෙක් නෙවෙයි දනවධානීය ක්‍රීඩා පුවත් වෙත දෙමාපිය ආවාසයෙන් දේශීය මෙන්ම විදේශීය මේසපන්දු පිටියේ ජයග්‍රහණ රැසක් වාර්තා කළ කනිෂ්ඨ ක්‍රීඩකයෙක් අපට මුණ ගැසුණා. ජාතික ශූරතා දිනා ගනිමින් මේසපන්දු පිටියේ ජය කිහිලි නැං වූ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපළක් මෙම ක්‍රීඩකයාගේ දෙමාපියන් වනවා. ඔවුන් තම ක්‍රීඩා ජීවිතය පිළිබඳ හඬ අවදි කළේ මේ අයුරින්. මම ප්‍රථමයෙන්ම 1991 තමයි ජාතික කනිෂ්ඨ ශූරතාව ලැබුවේ. ජාතික අනුශූරතාව ලැබුවා වසර 8ක්. මම ජාතික ශූරතාව හිමි කරගත්ත ක්‍රීඩා කරන අවදියේදී නව වතාවක්. මෙම දෙදෙනාගේ වැඩිමහල් පුතු වන සෙනුර සිල්වායි මිසී දස්කම් දක්වන්නේ. 2012 වසරේදී මේසපන්දු පිටියට පිවිසි ඔහු එම වසරේ බස්නාහිර පළාත වයස අවුරුදු 8න් 15 මේසපන්දු තරඟාවලියේ අනුශූරතාව දිනා ගත්තා. එතෙන් සිට ආරම්භ වී මේසපන්දු පිටියේ ගමන් මගේ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය 2016 වසරේ වයස අවුරුදු 12න් 15 ඉන්දීය හෝප්ස් තරඟාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීම බවට පත් වුණා. තවමත් 13 වන වියේ පසුවන සෙනුර නිමා වූ ජාතික කනිෂ්ඨ මේසපන්දු තරඟාවලියේ බාලක ශූරතාව දිනා ගත්තා. එහිදී දක්ෂතම ක්‍රීඩකයා සම්මානයද ඔහු දිනා ගත්තේ තවත් ඉසව් දෙකකදී අනුශූරතාව දිනා ගැනීමත් සමගයි. දකුණු ආසියානු කනිෂ්ඨ ශූරතාවලට සහභාගී වී පදක්කමක් ගෙන ඒමට තමයි මගේ බලාපොරොත්තු. ඒ සමගින් ඇටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට නිමවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk